බලාව්‍යන් බැඳුණු කඳු ශිඛර අතර ඈතට දිස්වන අයස්කාන්ත විශ්වීය තක්ෂිලාව ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය ඉසුරුමත් උරුමයන් රාශියක් හිමි කරගත් බෙලිහුල් ඔය පිහිටි සරසවි භූමිය මත සමනල කඳු වැටියේ සෙවණැල්ල වැටෙනවා සමන් දෙවියන්ගේ ආශිර්වාදය තවත් පසෙක ලෝක උරුමයක් වූ සිංහරාජ වනපෙත ආසන්නයේ සිට සිසිලස සදනවා ආසියාවේ පළමු ලෝහ කර්බාන්තයේ ඇති වූ භූමියද මෙයයි. දෙරණ මත මැවුණු මේ අසිරියට නොදෙවෙනිව පොළොව යට තවත් සම්පත් ආකරයක්. බලංගොඩ මානවයාගේ නෂ්ට අවශේෂ හමු වූයේද මේ භූමිය ආසන්නයෙන්. බෙලිහුල් ඔයට පමණක් සීමා නොවී සබරගමු පළාතටම ඉසුරුමත් සම්පතක් වූ වාරිතෝතන්න වන්නේ සමනල වැව. මෙවන් අසිරිමත් සංස්කෘතික හා පාරිසරික උරුමයන් රාශියකට බැඳිව පිහිටා ඇති සබරගමුව විශ්වවිද්‍යාලයට දැන් වසර 20ක් සබරගමුව පළාත අතීතයේ පටන්ම බෞද්ධ උසස් අධ්‍යාපනයේ තෝතැන්නක් වුණා. පලාබද්දර පිහිටි බෞද්ධ විශ්වවිද්‍යාලයක් තිබුණ බව අතීතයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලය පිහිටවලා තියෙන මෙම ස්ථානය විශේෂයෙන්ම තෝරා ගැනීමේදී අවධානය යොමු කළේ විශ්වවිද්‍යාලයක තිබිය යුතු නිශ්චල භාවය සහ පාරිසරික වශයෙන් අධ්‍යාපනයේ කටසඳහා පැවතිය යුතු පරිසරය පිළිබඳව අවධානය යොමු කළා. මේ ස්ථානය ශිෂ්‍යයන්ට අධ්‍යාපන ලැබීමට වගේම ආචාර්යවරුන්ට අධ්‍යාපන ලබා දීමටත් ඉතාමත්ම හොඳ ස්වභාවික පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා. ක්‍රියාත්මක තරුණ අසහන කොමිසමේ නිර්දේශ මත එවක රජය ලංකාවේ සෑම පළාතකම උසස් අධ්‍යාපන ආයතන ඇති කිරීමට කටයුතු කළා. ඩිප්ලෝමා පාඨමාලාවන් පවත්වාගෙන ගිය මෙම ආයතන 1994 සිට ක්‍රියාත්මක වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධිතවයි. සබරගමුව පළාතට නියමිත අධ්‍යාපන ආයතනය පිහිට වූයේ එවකදී වැඩ අවසන් වෙමින් පැවති සමනල වැව ව්‍යාපෘතියට අයත් බෙලිහුල් ඔය නේවාසික ස්ථානයේ ඒ අනුව එම ස්ථානයන් නවීකරණය කිරීමෙන් සබරගමුව අනුබද්ධ විශ්වවිද්‍යාලය ස්ථාපිත කළා. මෙම ප්‍රදේශයේ හිටපු වැවිලි සේවා අමාත්‍ය ගරු අබසාලි මැතිතුමාගේත් ඒ වගේම ප්‍රධාන අමාත්‍ය පිලිපිටිය මැතිතුමාගේත් ප්‍රධානත්වයෙන් තමයි 1991 නොවැම්බර් 20 දින මේ අනුබද්ධ විශ්වවිද්‍යාලය විවෘත වුණේ. එවකට ප්‍රථම අධ්‍යක්ෂතුමා හැටියට මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතුමා පත් වුණා. එතුමාගේ මූලික සංකල්පයක් වුණේ ගම සහ විශ්වවිද්‍යාලය කියන එක, විලේජ් ඇන්ඩ් කොලෙජ් කියන කන්සෙප්ට් එක. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ප්‍රථම කුලපති ධූරය හෙබවූ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව පරිදි ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ තේමා පාඨය බිහි වුණා. එයින් සඳහන් වන්නේ නත්ති පඤ්ඤා සම ආබා. එම තේමා පාඨයේ තේරුම වන්නේ ප්‍රඥාවට සමාන ආලෝකයක් නොමැත කියන තේරුමයි. මේ තේරුම මත
ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලය මේ ප්‍රදේශයට දැනුම නිර්මාණය කරමින් ඒවා බෙදා දෙමින් ප්‍රදේශයට ආලෝකයක් ලබා දෙන කාර්යයේ පසුගිය වසර 20 කාලය තුළ නිරත වෙමින් සිටිනවා. ඉතාමත්ම කෙටි කාලයක් තුළ දීර්ඝ ගමනක් ගිය විශ්වවිද්‍යාලයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. කෙටි කාලයක් තුළ විශ්වවිද්‍යාල පද්ධතිය අතර ලංකාවේ තව ජනප්‍රිය විශ්වවිද්‍යාලයක් බවට ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලය පත් වුණා. කැප වෙලා වැඩ කරපු ඒ ආචාර්ය මණ්ඩලය විශේෂයෙන්ම අනන්ත දෙන කාර්ය මණ්ඩලය ඒ වගේම ශිෂ්‍යයන් පරිපාලන කාර්ය මණ්ඩලය මේ හැමකෙනෙකුම මහන්සි නිසා තමයි විශ්වවිද්‍යාලයේ ඒ තත්ත්වයට පත් කරන්න පුළුවන්කම ලැබුණේ. විශේෂයෙන්ම සබරගමුවට විශ්වවිද්‍යාලයක් ලැබීමට පුළුවන්කම ලැබුණේ එවකට හිටපු ජනාධිපති ගරු ආර් ප්‍රේමදාස මැතිතුමා ඒ වගේම එවකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති වශයෙන් වැඩ කරපු මහාචාර්ය අර්ජුන අල්විහාරි මැතිතුමා ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය එස් බී හෙට්ටිආරච්චි මැතිතුමා ඒ වගේම මේ විශ්වවිද්‍යාලයේ පළවෙනි උපකුලපති වශයෙන් වැඩ කරපු මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මැතිතුමා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය එතුමිය තමයි විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරන අවස මේ රටේ ජනාධිපති වශයෙන් හිටියේ ඒ වගේම ඒ ප්‍රදේශයේටම උරුමකම් කියන හිටපු අග්‍රාමාත්‍ය දිවංගත සිරිමාර්දි බණ්ඩාරනායක මැතිණිය ඒ වගේම හිටපු උසස් අධ්‍යාපන සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමා ඒ වගේම හිටපු උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය විශ්වවර්ණ පාල මැතිතුමා මම විශේෂයෙන් මතක් කරන්න ඕන මොකද ඒ අය සමග අපි කටයුතු කරපු නිසා අපි දන්නවා විශ්වවිද්‍යාලයක් අලුතෙන්ම ආරම්භ කරනකොට හිතින කාර්යභාරය හිතින වගකීම බාහිර දුරකාරය විශේෂයෙන්ම ඒත් සමගම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය සිරිසේන තිලකරත්න මැතිතුමත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන ඒ අය විශාල කැපකිරීමක් මහන්සියක් දරුවා මේ විශ්වවිද්‍යාලයේ ඒ විශේෂ ශාස්ත්‍රයන් උපාධි පාඨමාලා හඳුනා ගැනීමේදී අනුබද්ධ විශ්වවිද්‍යාල පිළිබඳව කතා කිරීමේදී මානව හා භෞතික සම්පත් ඉතාමත් අඩු තත්ත්වයක තිබුණේ හුඟක් වෙලාවට විශාල දුෂ්කරතාවන් වලට අපිට මැදිහත් වෙන්න සිද්ධ වුණා. අතලොස්සක් වූ ආචාර්ය මණ්ඩලයත් ඒත් එක්කම අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් විශාල කැපවීමකින් කටයුතු කරලා මෙම අනුබද්ධ විශ්වවිද්‍යාල ජාතික විශ්වවිද්‍යාලයක් ගොඩනැගීමේ තත්ත්වයට අරගෙන ආවා. ඒ කැපවීම තුළින් ජාතික අවශ්‍යතාවයක් ලෙස මේ කටයුත්ත දිගින් දිගටම කිරීමට ඔවුන් කැපවීමෙන් වැඩ කටයුතු කළා. වර්ෂ 1996 දී අනුබද්ධ විශ්වවිද්‍යාල හයක් එක්කොට ස්වාධීන විශ්වවිද්‍යාල දෙකක් ඇති කිරීමට රජය කටයුතු කළා. ඒ සබරගමුව හා රජරට යන විශ්වවිද්‍යාල ඇති කිරීමටයි. ඒ අනුව ඌව රහංගල පැවති අනුබද්ධ විශ්වවිද්‍යාලයත් බුත්තල ගම්මුදාව ගොඩනැගිලි සංකීර්ණයේ පැවති බුත්තල අනුබද්ධ විශ්වවිද්‍යාලයත් ඈඳා ගනිමින් බෙලිහුල් ඔය පිහිටි සබරගමුව අනුබද්ධ විශ්වවිද්‍යාලය වර්ෂ 1996 පෙබරවාරි 2 දින ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය නමින් පරිපූර්ණ ජාතික විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපිත වුණා. කළමනාකරණ අධ්‍යයන පීඨය විශ්වවිද්‍යාලය ආරම්භයේ පටන් පැවති පීඨයක්. පෙර පැවති උපාධි පාඨමාලා තවදුරටත් නවීකරණය වෙමින් අධ්‍යයන අංශ 4ක් යටතේ ක්‍රියාත්මක වුණා. What is that? This is your head. You are very good head. Take your hand this way. ඔගේ අරමුණ වෙන්නේ මේ රටේ සංවර්ධනයේට සහ අනාගත කළමනාකරණ ක්ෂේත්‍රයේ අභියෝගවලට මුහුණ දිය හැකි දැනුමෙන් කුසලතාවලින් සහ ආකල්පවලින් හෙබි උපාධිධාරීන් බිහි කිරීමයි. මේ කටයුත්ත සිදු කිරීම සඳහා නවීන පාසුකම් වලින් සපිරි දේශන ශාලාවන් ඒ වගේම පුස්තකාල සහ භාෂා විද්‍යාගාර ඒ සෑම දෙයක්ම අප සතුව පවතිනවා. ඒ වගේම දැනුමින් පෝෂිත ආචාර්ය මණ්ඩලයක ඒ සේවය ලබාගෙන මේ කටයුත්ත කරගෙන යාමට අපිට හැකියාව ලැබී තියෙනවා. මුලදී මෙම පීඨයේ පැවති භාෂා අධ්‍යයන අංශය හා සමාජීය විද්‍යා අධ්‍යයන අංශයයි.
වර්තමානයේදී එය අධ්‍යයන අංශ 5ක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒවානම් භාෂා අධ්‍යයන අංශය, සමාජීය විද්‍යා අධ්‍යයන අංශය, ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශය, භූගෝලීය විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශය, ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ අධ්‍යයන අංශය. භාෂා දිනංශයෙන් සිංහල දෙමළ ඉංග්‍රීසි ජපන් ජර්මන් හින්දි චීන කියන භාෂාත් ඒ වගේම සමාජ විද්‍යා දිනංශයෙන් සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ඒ වගේම දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් පිරිනැමෙනවා ඒ වගේම ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යනංශය මගින් උපාධි පාඨමාලා තුනක් පිරිනැමෙනවා ආර්ථික විද්‍යාව පිළිබඳ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධි පාඨමාලාව සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධි පාඨමාලාව ඒ වගේම තොරතුරු සංවේදන තාක්ෂණ පිළිබඳ විශේෂ උපාධි පාඨමාලාව අපි කලාපීඨයක ලෙස සුවිශේෂී උපාධි පාඨමාලාවක් හැටියට මේ ICT උපාධි පාඨමාලාව පිරිනැමෙනවා මේ ඇති පරිවර්තන අධ්‍යයන සිව් අවුරුදු විශේෂ උපාධි පාඨමාලාව අනිකුත් විශ්වවිද්‍යාලවල නැති අලුත් පාඨමාලාවක් එමෙන්ම තොරතුරු සංනිවේදන තාක්ෂණ උපාධි පාඨමාලාව හඳුන්වා දුන් ලංකාවේ පළමු කලාපීඨයද මෙයයි बाबूजी हमारा हिसाब चुका ही दीजिए मुझे चिल्लाने के साथ मेरा दिमाग खराब हो जाएंगे चल निकल यहां से මෙම කලාපීඨය තුල సౌందర్య విషయం නොමැතිවත් ඒ සඳහා සිසුන් තුල ඇති ලැබියාව වෙනත් විෂයන් හරහා ඉස්මතු කිරීමේ ක්‍රමෝපායන් මේ විශ්වවිද්‍යාලයේ පාඨමාලා හරහා සිදු වෙනවා මනුම් ශිල්පය ලෝකයේ ඇති සුවිශේෂ වෘත්තියක් මේ සඳහා යොමු වන පිරිස අඩු නැත් රැකියා වෙළඳපළේ ඊට ඇති ඉල්ලුම නම් අඩු වී නැහැ භූවිද්‍යාව හා මනුම් විද්‍යාව පිළිබඳ මෙම සිව් අවුරුදු විශේෂ උපාධි පාඨමාලාව යටතේ පැරණි මනුම් ක්‍රම මෙන්ම නවීන මනුම් ක්‍රමෝපායන්ද ඉගැන්වෙනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාලයක මනුම් විද්‍යා විශේෂ උපාධිය පිරිනමන එකම විශ්වවිද්‍යාලයද මෙයයි. අපි විශේෂ පිරිනමන උපාධිය අන්තර්ජාතික වශයෙන් ඇගයින්බර්ට් ලක්ව තිබෙනවා විශේෂයෙන්ම රොයල් ඉන්ස්ටිටියුෂන් ඔෆ් චාටර්ඩ් සර්වේ ඇගයීම ලබා තිබෙනවා ඒකම අන්තර්ජාතික හිඳුරු සම්මේලනයේ International of Federation of Service academic member ලබා තිබෙනවා. ඒකම අපි විසින් hydrography කියන විෂය සම්බන්ධයෙන් පිරිනමන උපාධිය International Hydrographic Office category B කියන වෘත්තීය මට්ටම දක්වා ළඟා වෙලා තියෙනවා. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. ඒකිනම් මම හිතන්නේ අන්තර්ජාතික ඇගයීම් තුනක් ලබා තියෙන ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි කලාපයේම තියෙන එකම මනු විද්‍යා පිළිමද උපාධියක් පිරිනමන ආයතනය විදිහට ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාපති පීඨය හඳුන්වන්න පුළුවන්. අධ්‍යයන අංශ 5කින් සමන්විත පීඨයක් ආහාර විද්‍යාව හා තාක්ෂණය
ස්වභාවික සම්පත් අධ්‍යයනය, භෞතික විද්‍යාව, ක්‍රීඩා විද්‍යාව හා කලමනාකරණය, තොරතුරු තාක්ෂණය මීට අන්තර්ගතයි. මෙමගින් සිව් අවුරුදු විශේෂ උපාධි පාඨමාලා 8ක් පවත්වාගෙන යනවා. මෙහි ඇති උපාධි පාඨමාලා වලින් ආහාර විද්‍යාව හා තාක්ෂණ උපාධි පාඨමාලාවත් ක්‍රීඩා විද්‍යාව හා කලමනාකරණ පාඨමාලාවත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විශ්වවිද්‍යාලයක ඉගැන්වෙන පාඨමාලාවන් බවට පත් වී තිබෙනවා. And we have simple distillation, fractional distillation, steam distillation. So we have different types of distillation depending on what we want to separate. So this fractional distillation, where have you guys seen this fractional distillation taking place in the industry? මෙම උපාධි පාඨමාලා ලබා දීමේදී අපි අවශ්‍ය මූලික න්‍යායාත්මක දැනුම වගේම විශේෂයෙන් අපි සැලකිලිමත් වෙනවා අවශ්‍ය සියලුම ප්‍රායෝගික දැනුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දීමට. මේ නිසාම අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ඉතාම ඉහළ ඉල්ලුමක් තියෙනවා රැකියාව වෙළඳ පොලේ. අපේ උපාධි ලබා ගන්න උපාධි අපේක්ෂකයන් ඔවුන්ගේ අවසාන වසරේ අවසාන සමාජිකයේදී ඔවුන් ආයතන වලට යනවා පුහුණුව ලැබීම සඳහා ආයතනික පරිසරයේ පුහුණුව ලැබීමට බොහෝ විට මේ ආයතනික පරිසරයේ පුහුණුව ලැබීමට යන උපාධි අපේක්ෂක අපේක්ෂකවන් එහිදී ඔවුන්ගේ රැකී අවස්ථාවත් උදා කර ගන්නවා. ඉතින් උපාධි ලැබීමටත් පෙර 160ක් විතර අපේ උපාධි අපේක්ෂක අපේක්ෂකවන් රැකියාව වලට යොමු වෙනවා. ඒ වගේම අපේ උපාධි අපේක්ෂක අපේක්ෂකවන් උපාධිය ලබා ගත්තාගෙන් පසුව ඔවුන් පළමු මාසය තුල වගේ ඔවුන් 180ක් විතර රැකියාව ලබාගෙන තිබෙනවා. අපගේ සමීක්ෂණ වලට අනුව ඔවුන් 100ක්ම රැකියාව වලට යොමු වෙනවා සාමාන්‍යයෙන් මාස 3ක් වගේ උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව. තරුණ ශිෂ්‍ය ප්‍රජාවන්ගේ ශාරීරික සුවතාව හා සෞඛ්‍ය පිළිබඳව ඕනෑම විශ්වවිද්‍යාලයක් අවධානය යොමු කරනවා. නමුත් සබරගමුව විශ්වවිද්‍යාලය ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ ආයතනයක්. විශ්වවිද්‍යාලයන් අතුරෙන් ප්‍රථම වරට ක්‍රීඩාව සඳහා උපාධි පාඨමාලාවක් දියත් කළ විශ්වවිද්‍යාලය සබරගමුව විශ්වවිද්‍යාලයයි. ඒ සඳහා අවසි ක්‍රීඩාගාර හා ක්‍රීඩා පාසුකම් මේ විශ්වවිද්‍යාලය තුල ප්‍රමාණවත් තරම් තිබෙනවා. 70යි 400. මෙම පීඨය කෘෂි කලමනාකරණ, කෘෂි අපනයන භෝග, පශු සම්පත් හා සත්ව නිෂ්පාදනය යන අධ්‍යයන අංශ තුනකින් සමන්විතයි. අපි බලාපොරොත්තුවක් තියෙනවා විෂයපත 7ක් දක්වා වර්ධනය කරන්න අපේ පාඨමාලාව. ඒ විෂයපතවලට අපි අලුත් තේමා යටතේ විෂයන් ඇතුළත් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් කෘෂි පාරිසරික කලමනාකරණය සහ ආහාර ව්‍යාපාර කලමනාකරණය වගේ විෂයපත හඳුන්වලා දීලා තිනවා. ඒවා අරමුණ අපේ බිහිවෙන උපාධිධාරයන් රැකියාව වලට ඉතාමත් සුදුසු අය බවට පත් කිරීම. ඒ වගේම ඒගොල්ලන් අපි අවසාන වසරේදී යොමු කරනවා නොයෙකුත් කර්මාන්ත සහ පෞද්ගලික සමාගම් වලට. එතනින් අපි බලාපොරොත්තු වෙන්නේ 100%ක්ම රැකියාව වලට සුදුසු උපාධිධාරයන් බිහි කිරීම. කෘෂි අධ්‍යයන ක්‍රියාකාරකම් සඳහා පීඨයේ සතු අක්කර 38ක් පුරා විහිදුණු ගොයිපලයි මේ. ස්වාධීන ව්‍යවසායකයාගේ සිට රටකට පමණක් නොව ලොවටම සේවය සැපයිය හැකි කෘෂි විද්‍යා උපාධිධාරීන් රාශියක් බිහි කිරීමට මෙම පීඨය සමත් වී තිබෙනවා. එක් එක් විෂයන් සඳහා විවිධ රසායනාගාර පරීක්ෂණ වෙනුවෙන් අංග සම්පූර්ණ විද්‍යාගාර හා පරීක්ෂණාගාර කීපයක් මෙම පීඨය සතු වෙනවා. පණී ಭಾರತ එලිමහන් රංග පීඨය නිර්මාණශීලී හැකියාවන් ඇති සිසුන් සඳහා විවෘත වූ
නිදහස් වේදිකාවක්. අපිට පිහිට වෙන්න තමයි කොලා. පරිගණක විද්‍යාගාරයට අමතරව සෑම පීඨයකටම වෙන් වූ පරිගණක අධ්‍යයන ශාලාවන් දැකිය හැකියි. This is the one and only university is providing almost 99% of this percentage of the students the hostel facilities. Even though we don't have our own hostel facilities to provide to the all number of students, with the existing 10 number of hostels, 5 for male and 5 for females, we have hired around 31 private hostels, private houses to accommodate the students in the university. We have a huge number of staff in the academics as well as in the administrative sides. We have a very strong staff development facilities for the staff to enhance their knowledges and skills in their field where they work. We have to help to each other. We have the hospitality to each other, right? As a human being, we must help to each other, and we have to let him get into the bus. Would you like to respond to him? Yes. Then what will happen to our human rights? අපි මූලිකත්වයේ දුන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ ළමයි සඳහා අවශ්‍ය උපකරණ සහ සම්පත් වැඩි කරලා මේ විශ්වවිද්‍යාලයට වදවා ගන්න ප්‍රමාණය වැඩි කරන්න. ඒ අනුව අපි වසර 2010 ඉඳන් පිළිවෙලින් මිලියන 300ක් මිලියන 400ක් අතර ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා ළමයි වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් යටතේ. 2016 වසර මේ අවුරුද්ද සඳහා අපි රජයට ඉදිරිපත් කළා මිලියන 535ක ඇස්තමේන්තුවක් ප්‍රාග්ධන වේතන සඳහා ළමයිට අවශ්‍ය පහසුකම් පිළිදුණු කිරීම සඳහා මේ සඳහා රජයේ පූර්ණ අනුමැතිය ලැබිලා අපිට අයවැය යටතේ ඒ ප්‍රතිපාදනය වෙන් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසෙ විතර ළමයි ගන්න. ඒ සඳහා මිලියන 300ක් අපි වේදන් කරන බලාපොරොත්තු වෙනවා. අපි වසර 20ක් කාලයක් ඇතුලේ අපි මේ කරගෙන ආව වගේම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ, විශ්වවිද්‍යාල පරිපාලනය, විශ්වවිද්‍යාල ආචාර්යවරු, විශ්වවිද්‍යාල අනද්දේන කාර්යමණ්ඩලයේ සහෝදර සහෝදරියෝ එකතු වෙලා විශ්වවිද්‍යාලය ලංකා මට්ටමෙන් ඒ වගේම ජාතික මට්ටමෙන් ජාත්‍යන්තර මට්ටමෙන් මේ තත්ත්වය අරගෙන ආව වගේම ඉදිරියේදීත් විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු වලින් ඒ වගේම පීඨ පහක් විදිහට කරන්න තියෙන අධ්‍යයන කටයුතු, විවිධ උපාධි පාඨමාලාවල තියෙන සංවර්ධන කටයුතු, විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාව, කලාව, දේශපාලනය, විශේෂම පිරිමින දිවයින කලාමංගල්‍ය මේ වගේ දැවැන්ත කාර්යභාරයක් විශ්වවිද්‍යාලයක් නියම සරසවියක් විදිහට මේ අවුරුදු 20 වගේම ඉදිරියටත් අපිට දැවැන්ත කාර්යභාරයක් තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදිහට. දැන් මේ පීඨ පහේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3750කට ආසන සංඛ්‍යාවක් ඉගෙනුම ලැබෙනවා. ඒ වගේම අධ්‍යයන සහ පරිපාලන ඒ වගේම පරිපාලන සහායක විදියට මුළු සේවක මණ්ඩලය 600කට ආසන ප්‍රමාණයක් මෙහි සේවය කරනවා. ඒ වගේම මම කියන්න සන්තෝෂයි පශ්චාත් උපාධි පීඨය සහ තාක්ෂණ පීඨේ නමින් පීඨ දෙකක් අපේ විශ්වවිද්‍යාලයට ලැබෙන්න නියමිතයි. මේ අවුරුද්ද තුළදී ඒ පීඨ දෙකත් ස්ථාපිත කරපුවාන් පස්සේ මේ විශ්වවිද්‍යාලය පීඨ හතකින් සමන්විත විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය වෙනවා. එවකට එහි ප්‍රාරම්භක ආචාර්යවරු වශයෙන් මටත් සේවය කරන්න ලැබුණා. ඒ සමග අපි සමග සිටියේ හැම කෙනෙක්ම විශාල මහන්සියක් නිසා වසර 4ක් තුල විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් වෙලා වසර 20ක් තුල ලංකා විශ්වවිද්‍යාල අතර මේ ඉතාමත් ඉහළ මට්ටමකට මේ විශ්වවිද්‍යාලය ගෙන යන්න පුළුවන්කම ලැබුණේ ඒ හිටපු කුලපතිරුන්ගෙත් ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේ පරිපාලන කාර්ය මණ්ඩලයේ අනද්දින කාර්ය මණ්ඩලයේ ශිෂ්‍යයන්ගෙත් දෙමව්පියන්ගෙත් හදිස්සියේ ලැබිච්ච සහයෝගය නිසා මම හිතනවා වර්තමානයේ මේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය පරිපාලන කාර්ය මණ්ඩලය අනද්දින කාර්ය මණ්ඩල ශිෂ්‍යයන් හැම කෙනෙක්ම මේ විශ්වවිද්‍යාලය ලංකාවේ ඉහළටම ඔසවා තබා ගැනීම සඳහා හැම කෙනෙක්ම කැපවීමෙන් මහන්සියෙන් විශ්වවිද්‍යාලයට ආදරයෙන් කටයුතු කරනවා ඇති කියලා මම විශ්වාස කරමි. 20 වසරක් සපුරන සබරගම විශ්වවිද්‍යාලයට මම විශේෂයෙන්ම උණුසුම් සුබපැතුම් පිරිනමමි. 20 වසරක් තුල ශීඝ්‍ර දියුණුවට පත්ව ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ උගතුන් බිහිකල මෙම උත්තරීතර අධ්‍යාපන නිකේතනය හෙට දවසේදීත් නව අධ්‍යාපන ප්‍රවණතාවයන් මනාලෙස හඳුනා ගනිමින්
නවීන ලෝකයට අවසි උගතුන් බේ කිරීමට අප කැප වනු ඇතී.